ආයිබෝන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ සීලම් දෙනාම ඉන්වෙස්ටර් තින්ක් YouTube channel එකට. මේ වීඩියෝ එක විශේෂයෙන්ම ගේන්න හිතුවේ මේ කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන් ඇත්තටම මීඩියා රිලීස් එකක් දාලා තිබ්බා ඔක්තෝබර් 2 වෙනිදා. විශේෂයෙන්ම ලංකාවේ ASPI index එක ලෝකයේ අනිත් ගොඩක් රටවල් එක්ක ඉන්ඩිසස් එක කම්පයර් කරලා ඉවරලා ලංකාව මොන වගේ තැනකද ඉන්නේ කියන එක ගැන ඇත්තටම මමත් මගේ CSC daily market watch එකේදී ඔයගලන්ට ඉන්ඩිසස් තුනක් එක්ක විශේෂම කම්පයර් කරලා දෙනවා නිකේ එක FTSE 100 එක ඒ වගේම Dow Jones. ඒතකොට US වල UK වල සහ ජපාන් වල කොහොමද තත්ති කියන එක බලලා තිනවා. ඒ වගේම දැන් මේ මීඩියා රිලීස් එකට අනුවත් ඇත්තටම ලංකාවේ ASP එක perform කරලා තියෙන විදිය බැලුවොත් එහෙම සෑහෙන ඉහළින් perform කරලා තිනවා කියලා තමයි පෙන්වන්නේ. ඒතකොට මේ තියෙන්නේ ඔයගොල්ලෝ දකින්නේ ඒ කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක මිදාපු මීඩියා රිලීස් එක. ඒතකොට මේක විශේෂයෙන්ම සැප්තැම්බර් වලදී හොඳටම perform කරපු ඉන්ඩෙක්ස් එක ලංකාවේ වෝල්චයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක වීම ගැන නිසා තමයි මේක නිකුත් කරන්න හේතුවල තියෙන. ඇත්තටම ඔයගොල්ලෝ මේක මගේ CSC daily videos බලුවා නම් මේ gains ඔක්කොම ගැන ඔක්කොම දකින්න ඇති. දැන් මේ කියනවා ASPI එක සැප්තැම්බර් වලදී 112ක වර්ධනයක් අත්කරගෙන තිබ්බයි කියලා. ඒ වගේම S&P SL20 එකත් 104.39කින් වර්ධනයක් කරගෙන තිනවා විශේෂයෙන්ම මේ සැප්තැම්බර් month එකේ විතරයි. ඒතොර ඇත්තම කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් මේක පැහැදිලි කරනවා සැප්තැම්බර් month එකේ ගත්තොත් එහෙම දෛනික transactions ප්‍රමාණය 20000 ඉක්මවා ගිහිල්ලා තිනවා. මේක ආසන්න වශයෙන් ගත්තොත් එහෙම 196කට වඩා වැඩි වර්ධනයක් කියලා තමයි පෙන්වන්නේ. year to date average එකට සාපේක්ෂව 196ට වඩා ලොකු වර්ධනයක් කියලා. මොකද දවසක මෙච්චර ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් සිද්ධ වෙනක. ඒ වගේම මාකට් ටර්න් ඕවර් එකත් මේ සැප්තැම්බර් මන්ත් එක ඇතුලේ ගත්තොත් එහෙම 50 බිලියන් ටර්න් ඕවර් එකක් පෙන්වලා තිනවා කියලා. මේක ඇත්තටම ඕගලන්ට ඉතාලම පැහැදිලි වෙන්න ඕනේ. මොකද මම හැමදාම ගෙනාපු CSC daily මාකට් වොච් එකේදී ඕගොල්ලෝ දකින්නේ නැති මාකට් ටර්න් ඕවර් එක ආසන්න වශයෙන් 2.5 බිලියන් 3 බිලියන් ඔන්න වගේ ලෙවල් එකේ තමයි දිගටම කන්ටිනියුස්ලි ගියේ. ඒතුන් නිකන් හිතන්න දවසක 2.5 බිලියන් ටර්න් ඕවර් එකක් නම් දවස් 20ක මාසය ඇතුළේ ට්‍රේඩින් තිබ්බනම් එතරම් 50 බිලියන් හැදෙනවා. ඒතර ඒක තමයි මේ තියෙන්නේ ආසන්න වශයෙන් දවසකට ඒ කියන්නේ 2.5 බිලියන් වගේ අධික ටර්න් ඕවර් එකකින් මාකට් එක අප් වෙච්ච මාසයක් තමයි විශේෂයෙන්ම සැප්තැම්බර් කියන්නේ. ඒතර මේකට හේතුත් ඒගොල්ලෝ දක්වලා තිනවා. ඇත්තටම ප්‍රධානතම හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා ලංකාව කෝවිඩ් අංශයෙන් ඉතාම ඉදිරියෙන් ඉන්න රටක්. මොකද කෝවිඩ් ඉතාම හොඳට පාලනය කරපු නිසා ඇත්තටම ඉන්වෙස්ටර්ස්ලා අතරේ ලොකු කන්ෆිඩන්ස් එකක් බිල්ඩ් අප් වෙලා තිනවා. විශේෂයෙන්ම ලංකාව මේ විදිහට ඉහළින් සිටීමත් සමග අනිත් ලෝකයේ දියුණුවයි සම්මත රටවල් කෝවිඩ් අංශයෙන් ඇත්තටම සෑහෙන පසුගාමි තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. එතකොට ඒ නිසා ඉන්වෙස්ටර්ස්ලාගේ කන්ෆිඩන්ස් එක තවත් වැඩි වෙන්න මේ කෝවිඩ් ජයග්‍රහණයම ඇත්තටම හේතු වෙලා තියෙනවා. ඒතොර ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දකින්න ඇති විශේෂයෙන්ම ලංකාවේ මහ බැංකුව දිගින් දිගටම පොලිසි රේට්ස් කට් කරා සෑහෙන පර්සන්ටේජස් වලින් කට් කරලා තිබ්බා. ඊයේ පෙරේදත් මම ඔයගලන්ට ගෙනාවා විශේෂයෙන්ම ෆයිනෑන්ස් කම්පනීස් වල ආසන්න වශයෙන් බේසිස් පොයින්ට්ස් 150ක් 160ක් වගේ කට් කරලා තිබ්බා. එතකොට මේ වගේ දිගින් දිගටම රේට් කට් වීමත් එක්ක ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ලංකාවේ ඉන්වෙස්ටර්ස්ලා මේ ලෝ ජීල්ඩ් ෆික්ස්ඩ් ඉන්කම් ඇසට්ස් වල දාන්න නැතුව කියන්නේ FDs වල දාන්න නැතුව ගොඩක් ලාර් ස්ටොක් මාකට් එකට මූව් වෙලා තියෙනවා. ඒ වගේම CSC එකේ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එකත් එක්කත් අලුත් CDS account ගොඩක් ඕපන් වුණායි කියලා මම ඔයගලන්ට ගෙනාවා. ඒතර මේ ඔක්කොම හේතු නිසා අලුතෙන් ඉන්වෙස්ටර්ස්ලා මාකට් එකට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ඉන්න මාකට් එකේ ඉන්වෙස්ටර්ස්ලාත් ගොඩක් ලික්විඩිටි අතේ තියෙනවා. මොකද ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට්ස් දැන් නැති නිසා ගොඩක් අය කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරලා ගේන් එකක් ගන්න හදනවා. විශේෂයෙන්ම මේක අප්වර්ඩ් මොමන්ටම් එකක තියෙන නිසා. එතකොට ඇත්තටම දැන් මේ ඔයගලන්ට පෙන්නන්නේ ලංකාව සහ ලෝකයේ තෝරගත්තු අනිකුත් රටවල ඉන්ඩිසස් වල තත්ත්වය මොන වගේද කියලා අපි මේක පොඩ්ඩක් විශාලනය කරලා බලමු. එතකොට ඔයාලට මේ පේනවා ඇති මේ ලංකාව තමයි උඩින්ම ඉන්නේ. විශේෂයෙන්ම මේ ඉන්ඩෙක්ස් එක දාලා තිනවා අගෝස්තු 31 ඉඳන් සැප්තැම්බර් 30 වෙනකන් ඉන්ඩෙක්ස් වල මූවමන්ට් එක තමයි දාලා තින්නේ. දැන් මේ හරියේදී ලංකාව පොඩ්ඩක් පහතින් හිටියත් සැප්තැම්බර් මන්ත් එකේදී බැලුවොත් එහෙම කොච්චර වර්ධනයක් අරගෙන තිනවද කියන එක තමයි ඉතින් පැහැදිලි වෙන්නේ. විශේෂයෙන්ම සැප්තැම්බර් වලින් පස්සේ ලංකාව තමයි ඉහළින් ඉන්නේ. ඒකත් සෑහෙන ගැප් එකකින් තමයි ඉහළින් ඉන්න ස්ටොක් එක්ස්චේන්ජ් එක වෙලා තින්නේ කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක විශේෂයෙන්ම ASPI එක පැත්තේ. ඇත්තටම මෙතන සමහර කන්ට්‍රීස් වල ඉන්ඩිසස් ඇත්තටම වෙන වෙනම හොයන්නත් අමාරුයි. නමුත් ඔයගලන්ට පේනවා ඇති මෙතන කම්පයර් කරලා තිනවා මේ KOSPI කියන්නේ කොරියා වල කම්පොසයිට් ස්ටොක් එක්ස්චේන්ජ් එක. ඒකට මේ කොරියා වල මම හැංසෙන් කියන්නේ හොංකොං වල
SSCC කියන්නේ ෂැන්හයි වල චයිනා වල ස්ටොක් ඉන්ඩෙක්ස් එක. ඒකම KLSE කියන්නේ කුවාලම්පූර් මැලේසියා වල ස්ටොක් ඉන්ඩෙක්ස් එක. ඒ වගේම බොවෙස්පා කියන්නේ ඇත්තටම බ්‍රසීල් වල. ඒ වගේම MXX කියන්නේ මෙක්සිකෝ වල, ටොරොන්ටෝ කියන්නේ කැනඩා වල, JKSE කියන්නේ ජකාර්තා ඉන්ඩෝනීසියා වල, PSI කියන්නේ ෆිලිපීන්ස් වල, ඒ වගේම නිකේයි කියන ඔයගොල්ලෝ දන්නවා ජපාන් වල. ඒ වගේම UK 100 කියන මෙතන FTSE 100 කියන එක යුනයිටඩ් කිංඩම් එකේ. ඒ වගේම KMIS කියන්නේ කරාචි වල, පාකිස්තාන් වල, Nifty කියන්නේ ඉන්දියා වල. ඒ වගේම මෙතන S&P 500 කියන්නේ තොරයි US වල. එතකොට ලෝකේ හැම පැත්තෙම ඒෂියා වල ගත්තත් එහෙම, ඒ වගේම සවුත් ඊස්ට් ඒෂියා ගත්තත්, යුරෝප් වල ගත්තත්, ඇමරිකා සයිඩ් එකේ ගත්තත් මේ හැම ඉන්ඩෙක්ස් එකකටම වඩා ඉහළින් ගිහිල්ලා තියෙන බවක් තමයි අපි ඉන්නේ විශේෂයෙන්ම සැප්තැම්බර් වලින් පස්සේ. එතකොට මේකට හේතුව තමයි අපි අර පැහැදිලි කරේ ඉස්සෙල්ලා. එතකොට මේකේ ප්‍රධානතම අපීමේ ප්‍රධානතම හේතුවක් තමයි විශේෂයෙන්ම කොවිඩ් හොඳට පාලනය කිරීම. ඒ නිසා ඇත්තරම කොවිඩ් නැවත ආයි මතුවෙන තත්ත්වයක් ආවොත් එහෙම මේ තියෙන තත්ත්වය වෙනසක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ නිසා දිගටම මේ වගේ හොඳ කන්ඩිෂන් එකක තිබීම අවශ්‍ය නැහැ. මොකද කොවිඩ් හොඳ තත්ත්වයේ තිබීම නිසා තමයි ඉන්වෙස්ටර්ස්ලාට ඒ කන්ෆිඩන්ස් එක ඇවිල්ලා තිබ්බේ. ඇත්තටම එක විවේකිනෙක් අද කමෙන්ට් එකකුත් අහලා තිබ්බා කොවිඩ් හදිස්සියවත් නැවත මතුවුනොත් එහෙම මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. එහෙම වුණොත් ආයි මාකට් එක ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකකට යන්න පුළුවන්. මොකද එතකොට ඉන්වෙස්ටර්ස්ලා ආයි කලබල වෙන්න පටන් ගන්නවා. මොකද ඒ වගේ ඉන්ෆර්මේෂන් වලට රියැක්ට් කරනවා. ඒ නිසා මේ තියෙන කන්ට්‍රෝලබල් ලෙවල් එකේ දිගටම යනවා නම් ඇත්තටම හොඳයි. එහෙම නැත්නම් මාකට් එක මේ තියෙන තත්ත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේක තව බූස්ට් වෙන්න හේතුවක් තමයි අර කලින් කිව්ව වගේ සෙන්ට්‍රල් බැංක් එක මාකට් රේට්ස් අඩු කරලා තිනවා. එතකොට ඕල්ටර්නේටිව් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට සැලකිය යුතු ඉන්වෙස්ටර්ස් ප්‍රමාණයක් කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට ඇතුල් වෙලා තිනවා මේ වෙනකොටත්. එතකොට මේක තමයි මේ වීඩියෝ එකේ පණිවිඩේ. මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් උද්දාන්න, විශේෂයෙන්ම කොවිඩ් වලින් මොන වගේ ඉම්පැක්ට් එකක් ඉස්සරහට ඒ දෙකිනක ගැනත් ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මොකද දැනත් පොඩ්ඩක් ආයේ නැවත මතුවෙන ඉන්ස්ටන්සස් අපි දැක්කා. නමුත් මේවා කන්ට්‍රෝල් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද එහෙම කන්ට්‍රෝල් වීම අතිශය වැදගත් වෙනවා කොලඹෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉදිරි ප්‍රගමනය සඳහා. හරි, ඒ වගේ අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන් කමෙන්ට්ස් උද්දාන්න. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඒ වගේ වීඩියෝස් බලන්න ඉන්වෙස්ටර් තින්ක් YouTube channel එක subscribe කරලා තියාගන්න. එයා අපිට තියෙන බෙල් icon එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට update එක එනවා. හරි, එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.